ඇත්තටම අපිට තියෙන කාල වේලාවත් එක්ක අපි දැන් තීරණය කළ තියෙන නිසා අපි මේ ස්පීච් කම්පිටිෂන් එක අපි රෙකෝඩ් කරන ලද්ද වීඩියෝ වලින් තමයි අපි ඇත්තටම මේ තරඟකරුවන්ගේ ඉදිරිපත් කිරීම අපි ගෙන්න ගන්න සූදානම් කරලා තියෙන්නේ. එතකොට ඒ වෙනුවෙන් අපි අපි විදි කීපයක්ම අපි අඳුනලා දීලා තියෙනවා. ඒකෙන් මුලින්ම මම කියන්නම් අපි Zoom එකක් හරහා අපි Zoom link එකකින් අපි තරඟකරුවන්ව සම්බන්ධ කරගෙන ඊට පස්සේ ඒගොල්ලෝගේ ඒ ඉදිරිපත් කිරීම අපි රෙකෝඩ් කරගෙන කොහොමද අපිට ඒක සෙන් කරන්න පුළුවන් කියන එක ගැන පැහැදිලි කිරීම මම කරන්නම්. මුලින්ම ගත්තොත් අපිට Zoom link එකක් හදාගෙන Zoom meeting එකක් schedule කරලා ඒ මගින් තරඟකරුවන්ගේ ඒ ඉදිරිපත් කිරීම අපිට record කරගන්න පුළුවන්. Zoom meeting එකක් හදන්නේ කොහොමද, schedule කරන්නේ කොහොමද, ඒ විස්තර ගැන මොනහරි වැඩිතුර තොරතුරු දැනගන්න ඕන නම් අපි chat එකේ දාන්නම්. අපි කලින් ඇත්තටම ඒ වගේ presentation එකක් කරා IT unit එකෙන්. ඒකේ රෙකෝඩින් එක දැන්ටමත් අපි අපේ Facebook page එකේ දාලා තියෙනවා. ඒකෙන් අපිට අරගන්න පුළුවන්. link එක දාන්නම් chat box එකේ. එතකොට ඒ හරහා Zoom එක meeting එකක් schedule කරගන්න කොහොමද කියන එක බලා ගන්න පුළුවන්. ඒ ඒ විදිහට හදාගත්ත meeting එක record කරන විදිය තමයි අපි මෙතන step by step කියන්නේ. සංජීවන් සර් මුල ටික translate කරනවද? Okay. ඉදු වන්දිටි डिपार्टमेंट तीर्मा बड़ी वे स्पीच नालेवेशन सवाल आनाइन मूलमा अंद वे प्रोग्राम स्पीच पी कदपा ओके මුලින්ම අපි ගත්තොත් අපි Zoom meeting එකක් හදලා ඒක අපි join වුණාට පස්සේ තරඟකරුවා එයාගේ ඉදිරිපත් කිරීම කරද්දී අපිට ඒක recording option එක දෙන්න පුළුවන්. මෙතන අපි screenshot එකක් දාලා තියෙනවා. මෙතන දැන් Zoom එක මෙතන Zoom meeting එක යන අතරතුරේදී ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙයි මෙන්න මෙතන පහල menu items තියෙන තැන record කියලා button එකක් තියෙනවා. ඒක click කරාම රෙකෝඩින් එක පටන් ගන්නවා. රෙකෝඩින් එක හරියටම වෙනවද කියලා චෙක් කරගන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. රෙකෝඩ් වෙනවා නම් රෙකෝඩ් වෙන එක හරියට ආරම්භ වෙලා නම් මෙන්න මෙතන තිරයේ වම්පස ඉහළ කෙරවලේ මෙන්න මේ වගේ රෙකෝඩින් කියලා රතුපාට බටන් එකක් එක්ක අයිකන් එකක් පෙන්නයි. එතනින් අඳුර ගන්න පුළුවන් අපි මේක රෙකෝඩින් එක පටන් අරගෙනද කියලා. සංචිපන් සර් இதெல்லாம் அந்த Zoom linkல எப்படி வீடியோ டவுன்லோட் அந்த வீடியோ ரெக்கார்ட் பண்ணுறது அதாவது அந்த பிரசன்டேஷனை ரெக்கார்ட் பண்றதுன்னு அந்த மிஸ் சொல்றாங்க அதுல இருக்கிற அந்த கீயை வந்துட்டு அதுல உங்களுக்கு எப்படி ஒரு ஒரு இன்டர்வியூ இல்ல ஒரு செமினார் ஒரு செஷன் நடக்கக்குள்ள எப்படி அது அந்த 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 அம்புக்குறி காட்ட இருக்கிற அந்த பாயிண்ட வச்சிட்டு அத கிளிக் பண்ணிட்டு அது மூலமா ரெக்கார்ட் பண்ணக்கூடிய மாதிரி இருக்கும்னு சொல்றாங்க ஓகே ඊළඟට රෙකෝඩින් එක යන අතරතුරේදී ඊට පස්සේ රෙකෝඩින් එක අපිට ඉවර කරන්න අවසන් කරන්න ඕන වුණ වෙලාවෙදී මෙතන බලා ගන්න පුළුවන් මේ අපි මේ මෙනු අයිටම්ස් තියෙන තැන ස්ක්‍රීන් එකේ පහළම එතනම තියෙනවා play sorry pause or stop recording කියලා. යම් අවස්ථාවකදී අපි తాවකාලිකව රෙකෝඩින් එක නතර කරන්න ඕන නම් මේ pause කියන බටන් එක එහෙම නැත්නම් කතාව අවසන් වුණාට පස්සේ රෙකෝඩින් එක ස්ටොප් කරන්න මෙන්න මේ පැත්තේ තියෙන බටන් එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට රෙකෝඩින් එක අවසන් කරන්න ස්ටොප් කරන්න. ඒ ස්ටොප් කරාට පස්සේ මීටින් එක එන්ඩ් වුණාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි කන්වර්ටින් කියලා පොඩි Zoom වල පොඩි වින්ඩෝ එකක් ඇවිල්ලා ඒක ඉවරනවත් එක්කම රෙකෝඩින් එක සේව් වෙනවා. ඒක සේව් වෙන්නේ අපි හැමෝම පුරුදු තැනක් මේක ડોකියුමන්ට්ස් කියලා අපේ ફોල්ඩර් එකක් තියෙනවා අපේ ලැප්ටොප්ස් ඇතුලේ අපේ මැෂින්ස් වල. ඒ ડોකියුමන්ට්ස් කියන ફોල්ඩර් එක ඇතුලේ Zoom කියලා ફોල්ඩර් එකක් හැදිලා තියෙනවා ඔල්රෙඩි. ඒක ඇතුලේ ඔගොල්ලෝ රෙකෝඩ් කරපු ඒ රෙකෝඩින් එක ફોල්ඩර් එකක් ඇතුලේ බලා ගන්න පුළුවන්. ඒ ફોල්ඩර් එක හැදෙන්නේ දිනේ වෙලාවත් එක්ක ફોල්ඩර් එක හැදෙනවා. ඒ ફોල්ඩර් එක ඇතුලේ රෙකෝඩින් එක බලා ගන්න පුළුවන්. அந்த ரெக்கார்டிங் பட்டனை அப்படியே நம்ம தேவையான நேரத்துல நீங்க ரெக்கார்ட் பண்ணுவீங்க தேவையான நேரத்துல ரிஸ்டோப் பண்ணுவீங்க இல்லாட்டி தற்காலிகமா நிறுத்தி வைப்பீங்க அதுக்குரிய பட்டன் தான் அந்த பாஸ் அண்ட் ஸ்டாப்
ரெக்கார்டிங் அண்ட் இருக்கும் அந்த ஜூம் ஸ்கிரீன்ல அதை யூஸ் பண்ணி நீங்க வந்துட்டு உங்களோட தேவையான நேரம் வீடியோவில் ரெக்கார்ட் பண்ணுவீங்க. சிலது உங்களுக்கு ஃபேமிலியரா இருக்கும், அந்த ரெக்கார்ட் பண்ற வந்துட்டு அந்த ஸ்டோர் அந்த அந்த வீடியோ ஃபைல் வந்துட்டு ஆட்டோமேட்டிக்கா உங்களோட அந்த கம்ப்யூட்டருக்குள்ள வந்துட்டு அந்த பெரும்பாலும் அந்த டாக்குமெண்ட்ஸ் அந்த ஒரு ஃபோல்டருக்குள்ள சேவ் ஆகிருக்கிறதுக்கு சான்ஸ் இருக்கு. அடிவர் அதோட அது ஆட்டோமேட்டிக்கா சேவ் ஆகும் அந்த சேவ் ஆப்ஷன் நீங்க கொடுக்குற டைம்ல. ஓகே, එහෙම අපි සේව් කරගත්ත අපේ වීඩියෝ එක තරඟකරුවාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක සහ මුල් අකුරු සමග නම විදිහට සේව් කරන්න වෙනවා. එතකොට ඒක මේ එක්සැම්පල් එකක් දීලා තියෙන්නේ. මේක අපේ ඉන්ඩෙක්ස් නම්බර්ස් එනේ CGW කියලා. ඊට පස්සේ මෙහෙම අංක ටිකක් එක අන්ඩර්ස්කෝ, මේක ඩෑෂ් එක නෙමෙයි අන්ඩර්ස්කෝ, සහ මුලකුරු එක නම. මෙන්න මේ විදිහට රෙකෝඩින් එක සේව් කරගෙන තියාගන්න. මේ ඇවිදලා ගහන්න එපා, මෙවද හැමතැනම හිරෙනවා. හොඳ මෙන්න දිගියක් උත්තු. බලන්න වීඩියෝව සර්වර් එකට ගන්න. මොකද මම මේ පැන්නේ නේ සුද්ධ කර. ஓகே இதெல்லாம் வந்துட்டு அந்த அந்த ஃபைல் நேம் அந்த கேண்டிடேட்ஸ் நேம் இன்டெக்ஸ் நம்பர் எந்த ஃபார்மட்ல வந்துட்டு நீங்க சர்வ் பண்ணனும்ன்றதும் அந்த அது எப்படி அந்த கிரியேட் பண்றது பத்தியும் எக்ஸ்பிளனேஷன் பண்ணிட்டாங்க. ஓகே, இலங்கட்ட அப்பி ஏக அப்பி அப்பிட்ட ஈமெயில் கக்கி ஓகளோ ஏக இவன்னோனே ஏ இவனகொட මුලින්ම අපි කරන්න ඕනේ මේ අපි රෙකෝඩ් කරගත්ත රෙකෝඩින් එක අපි Google Drive එකට අප්ලෝඩ් කරන්න ඕනේ. එතකොට මේ වෙලාවේදී අපි හැමෝම දන්නවා මේ වෙලාවේදී අපි Google account සඳහා අපි එවෙන් emails ඇවලා ඒක අපිට පුරුදු දෙයක්. එතකොට ඒකෙදි මේ drive එකට යන්න තියෙනවා නම් අපි හැමෝම browser එකට ගියාට පස්සේ browser එකේ මෙන්න මෙහෙම option එකක් තියෙනවා. අපි log වුණාම මෙන්න මෙහෙම පොඩි dots නමයකුත් එක්ක menu icon එකක් ඒකේ තියෙනවා. කොහරි තැනක මේක මෙතනම නෙමෙයි වෙන්න පුළුවන්, වෙන මේකේ තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. drive කියලා link මේ option එකක් තියෙනවා. ඒක click කරාම අපේ Google account එකට අදාළව අපිට හැදිලා තියෙන drive එකට යනවා. ඒ drive එකට ගියාට පස්සේ drive එක උඩ අපි right click කරලා न्यू फोल्ड का क्रिएट करेगा न्यू फोल्ड का अभी कमी नमक ना प्रश्न है कमी नमक न्यू फोल्ड हदा गया न्यू फोल्ड को डबल क्लिक कर मिथनों दकीन पुलवांगे ड्रग फाइल हियर की अभी रिकॉर्ड करते रिकॉर्डिंग स्टिकर ड्रग एंड ड्रॉप करवा मिथन मैं मिथन डबल क्लिक कर ඒ වීඩියෝ ස්ටික අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි ඒක සෙන්ඩ් කරන්න කලින් අපේ ඩ්‍රයිව් එකට මේ විදිහට අප්ලෝඩ් කරගෙන ඉන්න ඕනේ. සංජීවන් සර් sorry sorry ma cost ma unmute kala so na continue pandren adella vandu ungalku google account ninga use pandrana theriyum gmail apdi email use pandrana ungalku google drive patti theriyum online storage adu vandittu ninga ungala browsers normal google chrome apdiyana idella pokla vandittu அப்லோட் பண்ணக்கூடிய மாதிரி இருக்கும்.
ඊළඟට ඒ අප්ලෝඩ් කරපු ෆයිල් එක උඩ ක්ලික් කරලා ඒක අපිට ෂෙයා කරන්න තමයි දැන් අපි මේ හදන්නේ ඒකෙදි අප්ලෝඩ් කරපු ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරාම මෙන්න මේ වගේ මෙනු අයිටම්ස් ටිකක් එයි ඒකෙදි get link කියන මෙනු අයිටම් එක අපිට ක්ලික් කරාම මෙන්න මේ දකුණු පැත්තේ තියෙන ස්ක්‍රීන් එක වගේ ස්ක්‍රීන් එකක් අපිට පේනනවා එතන copy link කියලා තියෙනවා මෙන්න මේ link එක copy කරගෙන ඉන්න ඕනේ අපි ඉස්සෙල්ලාම ඒ copy කරගත්ත link එක ඊට පස්සේ ඊමේල් එකකින් මෙන්න මේ කියන අපේ ඊමේල් එකට dme cw sorry speech @gmail.com කියන ඊමේල් එක එත අපේ ලැබෙන සලස්වන්න ඕනේ ඒ ඊමේල් එකෙන් අපිට ඒ අදාළ වීඩියෝ එකේ link එක එවද්දි විශේෂයෙන්ම ඒවන නිලධාරියාගේ නම සහ සේවා ස්ථානය ඒ කියන්නේ මොන ඩීඑස් ඔෆිස් එකේද කියන එක සඳහන් කිරීම අනිවාර්ය වෙනවා එතකොට ඒ විදිහට තමයි අපි ඒ අදාළ අපි අප්ලෝඩ් කරපු වීඩියෝ එක අපේ ඊමේල් ඇඩ්‍රස් එක වෙත ඔයගලන්ට එවන්න පුළුවන් වෙන්නේ ஓகே அந்த ஓகே அந்த கூகுள் டிரைவ்ல நீங்க வீடியோ வந்து அப்லோட் பண்ணக்குல அது ஒவ்வொரு வீடியோக்கும் ஒவ்வொரு லிங்க் வந்துட்டு ஆட்டோமேட்டிக்கா கிரியேட் ஆகும் அது வந்துட்டு நீங்க உங்களுக்கு அந்த கீழ அப்லோட்ன்ற அந்த ஃபைலுக்குரிய அந்த செக்ஷன்ல வந்துட்டு நீங்க பார்க்கலாம் அது அதன் மூலமா அந்த குறித்த வீடியோக்குரிய லிங்கை வந்து அந்த கெட் லிங்க் அந்த லிங்க் மூலமா அதை கிளிக் பண்ணوني உங்களுக்கு கெட் லிங்க் அந்த உங்களுக்கு வலப்பக்கம் பார்க்கக்கூடிய மாதிரி அந்த அதுக்குரிய அந்த லிங்க் வர்க்கம் அதை நீங்க கோப்பி பண்ணிட்டு வரும் අපිට මෙහිදී අපිට විදි දෙකක් තියෙනවා මේ ලින්ක් එක අප්ලෝඩ් කරන්න එක විදිහක් තමයි අපිට තරඟකරුව එක එක්කෙනා ගානේ අපිට ඒ කියන්නේ අපි එක තරඟකරුවෙක්ගේ ඉදිරිපත් කිරීම රෙකෝඩ් කරනවා ඒක වෙනම රෙකෝඩින් එකක් විදිහට අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් ඒ වගේ එක එක තරඟකරුව ගානේ 1 by 1 අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් ඒක එක විදිහක් ඒ වගේම තව විදිහක් අපිට පුළුවන් අපි එකවර තරඟකරුව 10 දෙනෙක්ගේ අපි ඉදිරිපත් කිරීම ගන්නවා නම් එතකොට ඒක තනි රෙකෝඩින් එකක් විදිහට අපිට රෙකෝඩ් කරන්න පුළුවන් ඒ වගේ දැන් තනි තනියෙන් අපි රෙකෝඩින් සරගන්න අවස්ථාවවලදී කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට අපි ඒ අදාළ දරුවගේ ඉන්ඩෙක්ස් නම්බර් එක සහ නමෙන් අපි ඒක සේව් කරලා ඒ ලිස්ට් එක අපි ඊමේල් එක ඊමේල් එකකින් ඊමේල් එකක් අරහා ගෙන්න ගන්නවා ඊට අමතරව අපි තරඟකරුවන් අපි උදාහරණයක් විදිහට 10 දෙනෙක්ගේ රෙකෝඩින් එක අපි එකවරම රෙකෝඩ් කරනවා නම් ඒ අවස්ථාවේදී අපි කියමු 10 දෙනාගේම රෙකෝඩින්ස් ටික එක වීඩියෝ එකක් ඇතුලේ තියෙන්නේ ඒක ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරන්න පුළුවන් ඒ වගේ අවස්ථාවකදී මතක ඇතුව අපි හැමෝම තරඟකරුවාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක සහ මුලාකුරු කලින් මුලාකුරු සමග නම කලින් සඳහන් කරා වගේ ඒ වීඩියෝ එකේ ඒ අපි තරඟකරු 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනාගේ පිළිවෙලට අපේ ඊමේල් එකේ ඒ දරුවන් 10 දෙනාගේ නම් ඒ වීඩියෝ එකේ තියෙන පිළිවෙලටම ඊමේල් එකේ ටයිප් කරලා සහ ඊට අමතරව නිලධාරියාගේ නම සහ සේවා ස්ථානය සඳහන් කරලා අපිට එවන්න ඕනේ. එතකොට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි අපි 1 by 1 රෙකෝඩින් කරන්න පුළුවන්. එක දරුවෙක්ගේ රෙකෝඩින් එකක්, එක රෙකෝඩින් එක වීඩියෝ එකක තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී කෙලින්ම ඒ වීඩියෝ එක රීනේම් කරලා එහෙම අපිට එවන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ විදිය තමයි කීප දෙනෙක්ගේ රෙකෝඩින්ස් අපි එකවර අරගන්නවා නම් ඒකේ ලින්ක් එකත් අපිට සාමාන්‍ය විදිහට තනි ලින්ක් එක ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අනිවාර්යයෙන්ම ඒ රෙකෝඩින් එකේ ඉන්න ඒ දරුවන්ගේ නම් රෙකෝඩින් එකේ තියෙන පිළිවෙලටම ලිස්ට් එකක් විදිහට අපේ ඊමේල් එකේ සඳහන් කරලා මේ කියන ඊමේල් ඇඩ්‍රස් එකට එවන්න ඕනේ. ඕකේ. අදාදානට මේ එකතු කරනකොට ලින්ක් එකක් නේ සේම් ලින්ක්, only one link නේ. அனுப்புறதையும் அதே நேரம் அப்படி இல்லாட்டி
ஒரு பத்து பேருக்கு இல்லாட்டி அஞ்சு பேருக்கு ஒரே நேரத்துல தொடர்ச்சியா அந்த பிரசன்டேஷன் எவாலுவேஷனை முடிச்சிட்டு அதை வந்துட்டு கோப்பி அந்த ஆல்டுகெதர் வந்துட்டு செய்துட்டு அதை இன்னொரு பாயிண்ட்ஸ்ல வந்துட்டு நோட் பண்ணி இந்த அந்த டைமை மென்ஷன் பண்ணி இந்த இதுல இருந்து இந்த இண்டெக்ஸ் நம்பருக்குரிய அப்படி அந்த அவங்களோட நேம் டீடைல்ஸ் வந்துட்டு அதுல மென்ஷன் பண்ணிட்டு அந்த இமெயில மென்ஷன் பண்ணி அந்த கோப்பி அதே சேம் அந்த அந்த லிங்கை வந்துட்டு அந்த இதுல மென்ஷன் பண்ணி அனுப்புறது இவாலுவேஷனுக்கு அனுப்புறது முறைப்படி தான் அந்த மிஸ் சொல்றாங்க ஓகே හරි ඒ දින අපි zoom එක හරහා අපි තරගකරුවන්ගේ අපි විස්තර අරගන්නවා නම් ඒ කියන්නේ වීඩියෝ එක අරගන්නවා නම් අපි කරන්න ඕනේ පිළිවෙල ඊළඟට අපි මේ තියෙන්නේ අපි ස්පීච් එක අප්ලෝඩ් කරන්න ඕනේ කොහොමද කියන එක සම්බන්ධව තියෙන Google form එක මේකෙදී අපි ප්‍රධාන වශයෙන්ම අපි ගයිඩ්ලයින්ස් වගේක් දීලා තියෙනවා කොහොමද මේ ටික වෙන්න ඕනේ කියලා ජංගම දුරකථනය සිරස් පීටි මේක ලෑන්ඩ්ස්කේප් තියෙන්න ඕනේ ඒ වගේම ස්ක්‍රීන් එක පෙන්වන්නේ නැහැ ස්ක්‍රීන් එක පෙන්වන්නේ නැද්ද නෑ නෑ මිස් පේනවා ස්ක්‍රීන් එක හරි මම හිතන්නේ එහෙනම් කනෙක්ෂන් ප්‍රශ්නයක් නිසා වෙන්නේ නැති එතකොට මේකෙදි කැමරාව ලෑන්ඩ්ස්කේප් නැත්නම් සිරස් අතට තියලා වීඩියෝ කරන්න ඕනේ ඒ වගේම දුරකථනයේ නොසෙල් වෙන විදිහට ඒ කියන්නේ ස්ථාවරව මොකක් හරි අපිට තියන්න මොනා හරි ඒ සඳහා තියෙන උපකරණ නැත්තම් ස්ථාවරව පිහිටන්න ඒ කියන්නේ තියන්න පුළුවන් වෙන විදිහට අපි මේක තියා ගන්නත් ඕනේ ඊළඟට බස්ට් එක ඉන්නට ඉහළින් රූපේ පෙනෙන පරිදි තමයි අපි පටිගත කරන්න ඕනේ සංජීපන් සර් ஓகே இதுல அந்த இன்ஸ்ட்ரக்ஷன் தான் கொடுக்குறாங்க அதுல என்னன்னா அந்த போன்ல ரெக்கார்ட் பண்ணிட்டு வீடியோவை அப்லோட் பண்ற போன்ல வீடியோ அந்த 2 மினிட்ஸ் வீடியோ ரெக்கார்ட் பண்ணிட்டு அவங்க பேச்சு குறிய வீடியோ ரெக்கார்ட் பண்ணி அதை எந்த முறையில அனுப்புற அந்த கூகுள் போன் மூலமா அனுப்புறதுல வந்துட்டு முதலாவது வந்துட்டு அந்த போன் அந்த அந்த போன் வந்துட்டு மே சுட்ட பல்லியா கண்ண புழு வந்து தெம்மல டிரான்ஸ்லேஷனுக்கு ஓகே இதுல அந்த உங்களுக்கு தமிழால கிளியரா போட்டு இருக்கும் அந்த நிலைக்குத்து உங்களுக்கு தெரியும் கிடை நிலைக்குத்து அண்ட் டிஃப்ரெண்ட் ஏங்கிள் இருக்கு போன்ல அதுல நிலைக்குத்தா நின்னுத்தி வச்சு வந்துட்டு அந்த அந்த வீடியோ வந்துட்டு ரெக்கார்ட் பண்ண வேண்டிய வரும் ஓகே ඊළඟට අපි මේක අපි වීඩියෝ එක පටිගත කරන අවස්ථාවේදී අපි කියනවා සුදු හෝ ලා පැහැති වර්ණයකින් පසුබිම පසුබිම සුදු හෝ ලා වර්ණයක් තිබීම ගොඩක් සුදුසුයි සහ ආලෝකයේ පිළිබඳ විශේෂයෙන්ම ජනෙල් පිටිපස්සෙන් ජනෙල් නැති අපි අපේ කියන්නේ පිටිපස්සට ගොඩක් එළිය විහිදෙන නැති වෙන විදිහට අපේ පටිගත කරන කෙනාගේ මූණට තමයි ඒ ලොකු එළියක් නෙමෙයි පැහැදිලිව පේන්න පුළුවන් තරමේ එළියක් තිබුණාම ඇති ඒ විදිහට ආලෝකයේ තියෙන තැනක් තියනවා නම් වඩා හොඳයි ඒ වගේම ඇඳුම ගැන කතා කරාම ලාවර්ණයක් පාවිච්චි කරන එක ගොඩක් ශෂි පොඩක් ඩිස්ටර්බ් කරන්න ඕනේ ඒක අපි මෙහෙන් හදන්නම් ලාවර්ණයක් නෙමෙයි තනි වර්ණයක් කියලා කියන්න අපි ඒක පස්සේ මෙහෙන් හදන්නම් හරි එතන නෙමෙයි තනි වර්ණයක් කියන්නේ හරි මැඩම් එතකොට තනි වර්ණයකින් ඇඳුමක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි එතකොට ඒක පැහැදිලි පසුබිම සහ මොකද ඒක අපි එහෙම කරන්නේ පසුබිම සහ කතන ඒ කියන්නේ දරුවා පැහැදිලිව පේන විදිහට අපි ඒක වෙන් කරලා අඳුරගන්න එක ගොඩක් පහසු වෙනවා වීඩියෝ එකක් කරද්දී ඒ ටික සහ ඊළඟට කතා කරනකොට මූණේ ඉරියව් සහ හැඟීම් පේන විදිහට පටිගත කරන්න ඕනේ ඒ වගේම දරුවාට නිදහස තියෙන විදිහට කියන්නේ දෑත් නිදහස තබාගෙන ඒ අදාළ විදිහට චලනයන් පාවිච්චි කරලා මාතෘකාවල සුසු පරිදි ඒක පටිගත කිරීම කරන්න ඕනේ සන්දීපන්ට සිග්නල් නැද්ද මොකද? ඇහෙන්නේ නැද්ද මඩම්? ඇහෙන්නේ නැද්ද මඩම්? මට ඇහෙන්නේ නැහනේ.
නෑ ඔකේ හරි ඔකේ ආ හරි කියන්න आड़े அனிந்து வரது ஊக்கி வைக்கிறதுக்கு பற்றி சொல்லியிருந்தாங்க ஓகே ஏ வகையில අපි මේක පිටිගත කරනකොට කොළ බලාගෙන ඒක පිටපත් කියවීමක් වගේ සිදු කරන්න බැහැ මේක ස්වභාවිකව සාමාන්‍යයෙන් අපි කතා කරගෙන යන විදිහට සිදු කරගෙන යන්න ඕනේ විශේෂයෙන්ම අවට තියෙන ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක ഘോഷාකාරී තත්වයන් තියෙනවා නම් ඒව නැති නිෂ්කලංක පරිසරයක් අපි තෝරගන්න ඕනේ පැහැදිලිව ශබ්දය පටිගත වෙලා තියෙන්න ඕනේ ඒක ඇහුණ නැති වුණොත් ඒක රිජෙක්ට් වෙන්න හේතුවක් වෙයි ඊට පස්සේ කතාවේ රිද්මය ගලාගෙන යාම ගැන අපි ගොඩක්ම සැලකිලිමත් වෙනවා ඒ නිසා ඒ ශබ්දය හරියට පටිගත වෙන විදිහට ඒ පටිගත කළ යුතුයි සහ විශේෂයෙන්ම වීඩියෝ පටේ කාල සීමාව උඩින්ම විනාඩි 2කට සීමා කරන්න ඕනේ ඒක අපි අප්ලෝඩ් කරනකොට MP4 කියන විදිහ ඒ කියන්නේ ඒ MP4 විදිහට අපි දැන් ඒක සේව් කරලා ඒ විදිහට එවන්න පුළුවන් නම් වඩා සුදුසුයි MP4 විදිහට නෙමෙයි නම් අපි රෙකෝඩ් කරලා තියෙන වීඩියෝ එක ඒක කන්වර්ට් කරන්න පුළුවන් විදි තියෙනවා ඔන්ලයින් අපිට බලන්න පුළුවන් එහෙම නැත්නම් අපේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා අපිට කන්වර්ට් කරගන්න පුළුවන් MP4 විදිහට අපිට එවන්න පුළුවන් නම් තමයි වඩා සුදුසු ඒ වගේම විශේෂයෙන් මේක තනි वीडियो पटेन संस्करण करना किसी बाहर देवल एडिट करनी वीडियो अनिवार्य इवागे वीडियो पटे अभी कल संधान करवागे मेक रीनेम कर इंडेक्स नाम समग मुलापुर समग नामिंग तमें वीडियो रीनेम करे वीडियो पटे अपलोड करनाट वे वीडियो विना वीडियो उपरीम विना काल वीडियो उपरीम एम बी पनहाट वा पनह हो इट वा अडू क्वालिटी अपलोड करोने छुटक पल्ले आगाना मिस छुटक पल्ले आगाना ओके अदले उंगले के अदले मेले दिके निबंधने के लिए सोल्ला कुले वंदिते उंगले वंदिते अंदर सम अन्नो नॉइस वंदिते एट पड़ता था वायर इलाटी अदले वंदिते इरेच्चल गले इलाटी ये ने सत्तंगल लादिने अंदर वीडियो वंदिते ओली वली चमगल इंपैक्ट पन्ना द माद्रियम अंदर वीडियो पदिव से चोली रंदांगे अदे नेरं और और निलयान चार्ल अगुकी पगड़ी मुखम अडियालोडोल अडियो मैक्सीम रुमिशन अंदर அந்த ஃபைல வந்துட்டு எடிட் பண்ண கூடாது இப்போ உங்களுக்கு தெரியும் நிறைய அப்ளிகேஷன் எல்லாம் இருக்கு வீடியோ எடிட் பண்ண நான் எந்த விதமான எடிட்டும் அதுக்கு பண்ண கூடாது சில நேரம் விட்டு விட்டு செய்து போட்டு அது ஒரே வீடியோ கிரியேட் பண்ணுவாங்க அப்படி எல்லாம் அது இருந்தா அது பார்க்கக்குள்ள தெளிவா வரணும் அது ரிஜெக்ட் ஆகும் சோ அந்த வழியில அந்த ஃபைல் சைஸ் வந்துட்டு எல்லாம் செஞ்சதுக்கு அப்புறம் அந்த ஃபைல் சைஸ் வந்துட்டு 50 MB அல்லது 50 MB க்கு குறைவான அந்த ஃபைல் சைஸ் இருக்கணும் उदाहरण क्लियर මේ වගේ බේසික් ඉන්ෆර්මේෂන් ටික තරගයට සහභාගී වෙන්නේ මොන භාෂාවෙන්ද කියන එක පළවෙනි ස්ටෙප් එකේදී මෙන්න මේ කියන විස්තර ටික අපි අතුලත් කරන්න ඕනේ
මේ විස්තර ටික required fields ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕන fields විදිහට තමයි තියෙන්නේ ඒ නිසා මේ හැම field එකක්ම fill කරන්න fill කරලා තමයි ඊළඟ step එකට යන්න පුළුවන් ஓகே ஓகே நீங்க அதுல வந்துட்டு ஆல்ரெடி உங்களுக்கு ஃபேமிலியரா ஆன மாதிரி அந்த ஃபைலை சாய்ஸ் பண்ணிட்டு அதுக்குள்ள ஈமெயில் அதோட நேம் இன்டெக்ஸ் நம்பர் அத டிவிஷனை சாய்ஸ் பண்ணுவீங்க மேடம் மற்ற டவுட் எக்க மே அப்லோட் காரண கூட காலின் ரெஜிஸ்டர் கரப்பு ஈமெயில் எக்கின்ட அப்பி मोली मूल पंगु மொழி மூலத்தையும் செஞ்சிட்டு நெக்ஸ்ட் க்கு அடுத்த பக்கத்துக்கு நீங்க போக வேண்டிய வரும் ஓகே இளங்க பேஜ் க்கு ගියාට පස්සේ මෙතන අපිට সিলেক্ট කරන්න තියෙනවා வீடியோ பட்டைய අපි வீடியோ එක අපි කොහොමද දෙපාර්තමේන්තුවට ලබා දෙන්නේ කියන එක ලබා දෙන ආකාරය මෙතනින් সিলেক্ট කරන්න ඕනේ வீடியோ பட்டைய அப்லோட் කරන්නද එහෙම නැත්නම් DVD එකක් විදිහට පටිගත කරලා ඒක කුරිය සේවාවක් මගින් අපේ දෙපාර්තමේන්තුව ලබා දෙනවද එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සම්බන්ධකරණය හරහා Zoom recording තාක්ෂණය භාවිත කරමින්ද එවන්නේ කියන එක මෙතනින් সিলেক্ট කරන්න තියෙනවා ශෂි ටැමිල් එකටත් යන්න පුළුවන් ද බැග් ගිහිල්ලා හරි මැඩම් නෑ මම මම ඒක කියන්නම් ඔබ මගේ ආ ඔව් ಅದල ඔංගලි තේරීම මූණ්ඩ වේයන මූර சொல்லிறந்தாவோ அந்த ஃபைல் அப்லோட் பண்றதுக்கு ரெண்டு கூகுள் ஃபார்ம் மூலமா அப்லோட் பண்றதுக்கு அப்படி இல்லடி ஆல்ரெடி அரைச்ச மைக் கொடுத்துட்டு வந்தேன் ஆல்ரெடி அப்லோட் அந்த குறிப்பிட்ட மாதிரி அந்த லிங்க்ல போய் அப்லோட் பண்றது அப்படி இல்லடி டிவிடில ரைட் பண்ணி அத ஒட்டுமொத்தமா கொரியர் மூலமா கேட் ஆபீஸ்க்கு அனுப்பி வைக்கிறது அல்லது அந்த ஜூம்ல நடக்கிறது எல்லாம் ரெக்கார்ட் பண்ணி அத வந்துட்டு அந்த இந்த பிரைல வந்துட்டு அனுப்பி வைக்கிறேன் ஓகே ඊළඟට අපි දැන් වීඩියෝ පටය අප්ලෝඩ් කරන අවස්ථාවේදී නම් අපි වීඩියෝ පටය අප්ලෝඩ් කරන වෙලාවේදී මේක අපි සිලෙක්ට් කරලා තියෙනවා නම් ඊළඟ ස්ටෙප් එකට ගියාට පස්සේ අනේ මේ පැහැදිලිව ඇහෙන්නේ නැහැ කාගේ හරි මයික් එකක් ඔන් වෙලා ඒකේ සද්ද එනවා සමන්ත බලලා මේ මියුට් කරන්න සමන්ත මයික් ගොඩක් දෙනවා ඔන් වෙලා හරි එතකොට කලින් අපි ස්ටෙප් එකේ බැලුවොත් මෙතන අපි වීඩියෝ පටය අප්ලෝඩ් කරනවා නම් එන්නේ ඒ අවස්ථාවේදී අපි නෙක්ස්ට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ මෙතන පේනවා වීඩියෝ පටය අප්ලෝඩ් කරන්න ඒකෙදී අපිට මේ ඇඩ් ෆයිල් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ෆයිල් එක අප්ලෝඩ් කරන්න පුළුවන් එතෙන්දී ඒකෙන් ක්ලික් කරාට පස්සේ අපිට ෆයිල් එක සිලෙක්ට් කරන්න කියලා මෙතන පොඩි බටන් එකක් එනවා සිලෙක්ට් ෆයිල් ෆ්‍රොම් යෝ ඩිවයිස් කියලා ඒ මේක ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් කරන්නත් පුළුවන් නැත්නම් මෙතනින් අපිට ෆයිල් එක සිලෙක්ට් කරන්නත් පුළුවන් එයාදාල ෆයිල් එක සිලෙක්ට් කරාට පස්සේ සිලෙක්ට් කරපු ෆයිල් එක මෙතන පෙන්වෙනවා ඒක අප්ලෝඩ් කරාම මෙන්න මේ වගේ අප්ලෝඩින් කියලා පොඩි මේකක් එක මෙතන පෙන්නනවා අප්ලෝඩ් වුණු ෆයිල් එකේ නේම් එක අපි මෙතන පෙන්නනවා ඊට පස්සේ මේක අර අපි එකඟ වෙනවද නැද්ද කියන එක අපි මෙතන ටයිප් කරලා සබ්මිට් කරන්න තියෙන්නේ මෙතන බල අපි වීඩියෝ පටය අප්ලෝඩ් කරාට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් අපි අප්ලෝඩ් කරපු ෆයිල් එක තියෙනවද කියලා බැරි වෙලාවත් අපි MB 50ට වඩා වැඩි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න try කරා එතන අපිට error message එකක් පෙන්නනවා අපේ ඒ අදාළ size එක නෙමෙයි මෙතන තියෙන්නේ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම MB 50ට වඩා අඩු file එකක් upload කරන්න ඕනේ මෙතනින්.
කඩවල ඇරලා ඕකේ අදලා නින්ග අද මුන්නක කුරුපිට මුන් अपलोड फाइल ऑप्शन मुद्दा चूस पा नेक्स्ट पेज वो अभी ऑप्शन वो सेलेक्ट फाइल अंदर रिकॉर्ड पड़ी वीडियो फाइल सेलेक्ट पड़े क्लिक पड़ोनी अंत फाइल नहीं अपलोड पड़ सेलेक्ट पड़ी अपलोड क्लिक पड़ी अब ऑटोमेटिका अपलोड आगे अंत सिस्टम अपलोड आने पा अपलोड आई सेव आगे आना 50 MB க்கு கூட இருந்த அது வந்து அந்த வீடியோவை அது எடுக்காது சோ 50 MB குள்ள இருக்கணும் அந்த ஃபைல் சோ இந்த இடத்துல அதுக்கு பிறகு இன்னொரு क्वेश्चन வருது அந்த வீடியோ அப்லோட் ஆயினா உங்களுக்கு இப்படி அதுல காட்டும் அதுக்கு பிறகு இன்னொரு क्वेश्चन வருது நீ வந்த நிகழ் அடுத்து உங்களோட ஆக்கமன்றது சுயாக்கம் அதுல எஸ் பண்ணோம் அதுல எஸ் ஆப்ஷன் கொடுத்துட்டு சப்மிட் கொடுக்க வேண்டிய வரும் ஏ டிக்கு தான் අපිට பிரதான விஷயம் தெரிவிக்க கரන්න ஓனே சிரோமாலி மேடம் தாமன ஹரி අපිට मम हिताने अपे चक्रलेखे हटियट अपीट क्रम तुनाव वीडियो पट एवं एक क्रमयाक्तम शशि मुलिंक्यू विधियट सूम ताक्षण रिकॉर्ड कर वीडियो कोहमदेवाणी मेकांक देख गूगल फॉर्म एक अखर कोहमदेवाणी केने का अनिक्रमे हेमोम फेमिलिय कोहमद डीवीडी क्राइड करलाके मेतन एक उत्साह है मनोहारे ताक्षणिक गटल तीयन वना डीवीडी वेन करेक्म नेटिव